Ay, ¿ven qué le hace de un peligro? Me llevo el signo y tiene tabla de iría de mí. Tiene a Dere en Catarne a mí. Ve Graphic Design Video Series que. Adobe Illustrator que no también ha de Catarne a mí. Te hago lo mismo de Dano Man. Adobe Photoshop que no. Video Series que para tanga Rangver hay. Y que a Pipar 9 de acá me diga lo dino. Y tengo ya Taratura Man Illustrator. Video Series que acá Rangver hay. Tengo a Deidan Gonda. Illustrator video series එකක් බලා ගන්න පුළුවන්. ඉතින් අද කතා කරන්නේ Adobe Illustrator ගැන පොඩි අඳින්නවත් සහ ඒකේ tools ගැන. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරන්න ඕනේ මගේ YouTube channel එක තමයි subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේම ඉදිරියට යන වීඩියෝ වල ළඟට වෙන්න යන්න ඕනේ bell icon එක click කරන්න. අපි යමු වීඩියෝ එකට. තියල්නේ මං ඉස්සලාම ඉලස්ට්‍රේටර් ඕපන් කරගන්න. ඉතින් ඉලස්ට්‍රේටර් අයිති වෙන්නේ ඔයගොල්ලෝ දන්න මේ එඩිට් වෙක්ටර් ග්‍රැෆික් වලට. ඉතින් ඔයගොල්ලෝ අහලා තියෙයි වෙක්ටර් ආර්ට් කරනවා කියලා. ඉතින් වෙක්ටර් ආර්ට් එකේ විශේෂත්වය තමයි අපි දැන් සාමාන්‍ය ෆොටෝ එකක් ගත්තා zoom කරද්දී අපේ quality අඩු වෙනවනේ. මේකෙදී එහෙම නැහැ. කිසිදු වෙනසක් වෙන්නේ නැහැ. ඉතින් Photoshop වල ඕගොල්ලෝ දන්නවා අපි දැන් logo එකක් design කරද්දී ගොඩක් zoom කරද්දී ඒක හානි වෙනවා. කියන්නේ මේ අපේ photo එකට හානියක් වෙනවා. ඉතින් Illustrator වල එහෙම නැහැ. ඉතින් අපි ඉදිරියේදී logo design කරනවා. ඒ වගේම අපේ ෆොටෝ එකක් වෙක්ටර් කරගන්නේ කොහොමද කියලා කතා කරනවා. කියන්නේ මවුස් එකෙන් අඳින්න නැතුව මවුස් එකෙන් ඇඳලා ඒ වගේ දේවල්. එතකොට ඉලස්ට්‍රේටර් අයිතින්නේ වෙක්ටර් ආර්ට් නේ. වෙක්ටර් ආර්ට් කියන්නේ සුළු හෝ වක්‍ර රේඛා එකතු වෙලා තමයි අපේ නිර්මාණය වෙන්නේ. එතකොට Photoshop raster graphic එක පික්සල් වල ඒ කියන්නේ අපි දැන් Photoshop වල ඒ ෆොටෝ එක zoom කරොත් ගොඩක් zoom කරා අපිට පොඩි කොටු කොටු වැටෙනවා. එතකොට ඒවා තමයි පික්සල් එකක් කියන්නේ. පික්සල් එකක තියෙන තනි කලර එක. ඉතින් යන්නේ තනි කලර රාශිය එක තුළ තමයි master graphic එකක් නිර්මාණය වෙන්නේ. ඉතින් අපි Illustrator ගැන අද කතා කරමු. ඉතින් මම මෙතන ෆයිල් ලොට් ගිල්ලා new document එක ඕපන් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් control enter කරලා පුළුවන්. දැන් මෙතන create new තියෙනවා. නැත්නම් මෙතන මෙතන පේනවා create a new file කියලා. මෙතන තියෙන්නේ recent. ඒ කියන්නේ මම කලින් use කරපු ටික. ඉතින් මම මෙතනින් create new දෙන්නම්. ඉතින් මෙතන තියෙන සයිස් නම ඔයගොල්ලෝ වැඩි හිතන්න එපා. මම අද යූස් කරන්නේ පොඩි ඉන්ට්‍රෝ එකක් හින්දා මෙතන තියෙන සයිස් ගැන ඔයගොල්ලෝ හිතන්න එපා. ඉතින් මෙතන ඔයගොල්ලන්ට නම දෙන්න පුළුවන්. මම මෙතෙන්ට ගන්න part 1 කියලා ඉත් එක දැන් නම් සිය නෑ සෝරි 190යි. ඒගෙන හිතන්නකෝ. ඒගෙන පිට ඕනි එක අපි දැන් මොකක්ද ඩිසයින් එකක් කරනවා. දැන් ෆයිල් එකක් ඩිසයින් කරනවා නම් ඒකට අවශ්‍ය දේවල් ෆයිල් එක ඩිසයින් කරද්දිම විවෘත වෙමු. ඉතින් මම මෙතන ක්‍රියේට් කරගන්න. එතන ඇඩ්වාන්ස් ඔප්ෂන් වල තියෙන්නේ කලර් මොඩ් එක. ඉතින් මෙතන CMYK එක තියෙනවා RGB තියෙනවා. ඉතින් මම මේ විදිහට ක්‍රියේට් කරගන්නවා. ඉතින් මේ ටූල් නම් Photoshop වල තියෙන ටූල් වලට සමානයි සමහර ඒවා.
ඉතින් සමහර ලැයින් එක දේවල් කරගන්න පුළුවන්. ඉතින් අපිට ගොඩක්ම වැදගත් වෙන්නේ පින් ටූල් එක. මෙන්න මේ විදිහට ඔයගොල්ලන්ට දැන ගන්න පුළුවන්. අපිට වෙක්ටර් එකක් කියන අපේ පේස් එක මේ ෆොටෝ එක නම් මේ විදිහට පින් ටූල් එකකින් ද ගන්න පුළුවන්. ඉතින් අපි ඉස්සල්ලාම පොඩි සාම්පල් එකක් කරමු. කද කරන්නේ ටූල් ගැන නිකම්ම කතා කරලා ලඩන්නේ. අපි පොඩි එක ඩිසයින් කරමු. නම් මෙන්න මේ විදිහට ඇඳ ගන්නවා. මෙතන ස්ට්‍රොක් මින් කරලා කල එක දෙන්න පුළුවන් මේ පාට. ඒගොල්ලන්ට පේනවා දැන් අපේ මූවි ටූල් එක සිලෙක්ට් කරලා තියෙද්දි ගොලන්ට පුළුවන් මේ කොනෙන් බලාගන්න මෙන්න මේ වගේ ඩොට් එක. ඉතින් අපිට පුළුවන් ඒක මේ විදිහට ඇඳපුවාම මේක රවුමක් කරගන්න. හයිද දැන් අපි මේ විදිහට රෙක්ටැන්ගල් එක ඇඳගෙන ෂිෆ්ට් එක ප්‍රෙස් කරා යන්න අර ගොළු දන්නවා සම චතුරස්‍ර එන්නේ. ඉතින් ඒ වගේ කාන්ත අපි මේ ඉදිර ෆුල් ඇත්ත ගාන්ට සර්කල් එනවා. ඉතින් අපිට දැන් මේ වගේ එක පැත්තක් අපිට මේ වගේ රවුන්ඩ් කරගන්න ඕන නම් මේක උඩ ඩබල් ක්ලික් කරන්න. ඩබල් ක්ලික් සෝරි එක ක්ලික් එක ඔබන්න පස්සේ මෙන්න මේ විදිහට අදින්න. එතකොට ඔගොල්ලන්ට පුළුවන් එතන මේ තියෙන මෙන්න මේ ඩොට් එකෙන් මේ විදිහට ඉඳගන්න. මේක පොඩ්ඩක් සු කරගත්තා. ඊළඟට මම එතන සර්කල් එක ඇඳ ගන්නවා. ෂිෆ්ට් එක ප්‍රෙස් කරපුවා ගානට සමානව බෙදෙනවා. ඉතින් මම මේක කලයක කළු පාට දෙන්න. මෙන්න මේ ගාන්ට තියලා ගාන්ට ලයින් කරලා ෂිෆ්ට් එක ප්‍රෙස් කරාම මේ විදිහට ලොකු කරනවා. ඊළඟට මට දැන් මේ කළු පාට එක අයින් කරගන්න ඕන. අපි ෆොටෝෂොප් වල කරේ ලේයර් එක රාස්ටරයිස් කරලා ඩිලීට් කරපගෙන යන්නේ. අපි මෙන්නේ මේක කන්ට්‍රෝල් ප්‍රෙස් කරලා මේ ලේයර් එක සිලෙක්ට් කරලා මේ මේක ඩිලීට් කරේ. ඉතින් ඉලස්ට්‍රේටර් වල තියෙන්නේ අපිට දැන් ඕනේ දැන් මේකනේ මේ ඔබ්ජෙක්ට් එක අපි ඇඳගත් එක. ඒක අපිට ඕල් සිලෙක්ට් ඕල් කරලා ඒගොල්ලන්ට බලාගන්න පුළුවන් මෙන්න එතන තියෙනවා ෂේප් බුල්ඩ ටූල් කියලා. ආන්න එක ප්‍රෙස් කරන්න. ඊට පස්සේ ප්‍රෙස් කරාට පස්සේ ඔයගොල්ලන්ට මෙතන කලර් එක දෙන්න පුළුවන් වෙන කහපාට දෙන්න. අපිට දැන් ඕනි මෙන්න එක විතරයි නා මේ දෙර පුළුවන්. එතකොට ඔයගොල්ලන්ට මේ කළු පාට රවුම් දෙක් කරෝ. මේ විදිහට ඒක රිමූව වෙනවා. ඉතින් ඒ වගේ
ඔබන්ට පුළුවන් ලෝගෝ ඩිසයින් කරනකොට ගොඩක් වැදගත් වෙන ටූල් එකක් තමයි ඒක. ඉතින් මම මේක තව පොඩ්ඩක් පැහැදිලි කර ගන්නවා. කමින් තියාගමුකෝ. පස්සේ මම එතනින් පොලිජෝ නේජට මේක අඳින්න පුළුවන් අපිට. ඉතින් මේක අඳින්න කලින් අපිට ත්‍රිකෝණය අඳින්න ඕනේ කියමුකෝ. ත්‍රිකෝණය අඳින්න ඕනේ නම් අපිට මේ ලේයර් එක සිලෙක්ට් කරලා, සෝරි, ටූල් එක සිලෙක්ට් කරලා එකපාරක් මේක උඩ ක්ලික් කරන්න. ඊට පස්සේ මෙතනින් ඔයගොල්ලන්ට පුළුවන් සයිට් ගන්න. ඉතින් මං ත්‍රිකෝණ එක තියෙන තුනයි මේකෙන් තුනක් දෙනවා. ඉතින් මම මෙන්න මේ විදිහට තියා ගන්නවා. ඉදිරියට පුළුවන්. ඉතින් ඊළඟට මම කරන්නේ දැන් මේ පෙන්ගුවෙන් කෙනෙක් කියලා හිතමු. ඊට පස්සේ දැන් මෙන්න මේ වගේ ඔටුකුත් දාගන්න. මේ ලේයර්ස් පැලට් එකෙන් ඔබලන්ට පුළුවන් අපේ මේකනේ ඒක මේ විදිහට පහළට ගන්න. එතකොට එතනින් අයින් වෙලා වේ. දැන් තමයි අපිට පුළුවන් මෙන්න මේ ලේයර් එක යූස් කරන්න. ඕන් දැක්ක අපිට දැන් මෙන්න මේ ප්‍රධාන රවුම. එතකොට මෙන්න මේ දෙක. එතකොට මේව අපිට තනි ලේයර් එකක් ඔබ්ජෙක්ට් එකක් කරගන්න ඕයි නම් මෙන්න මේ විදියට අඳින්න තියෙනවා. එතකොට අපේ දැන් මේ කළු පාට එක අයින් කරොත් පාට කැල්ලා අද දැක්කද අපිට ඕන් ගොටස මේ විදිහට තනි ලේයර් එකක් කරගන්න පුළුවන්. දැන් දැන් තනි ලේයර් යන ඉතින් එකයි අනිත් එක. ඊපස්සේ මම මගේ කොපි එකක් ගන්න. ඉතින් පෙන්ගුන්ගේ අන්න මෙට්ටික සුදු පාටයි. ඉතින් මෙට්ටිකට මෙන්න මේ විදියට දෙමු.
sí que tiene, ¿no? Ma le arrivo qua, entra là, non mi dite, tendiamo le palle, poi la linea da canno, che non copio canno mi dite. Mga Philip sila ay yung dira yobol kin amahit karagan no ting mam dahin karan ni tool na kata ayan dahin po lang pita hindi kami naman hindi ha hindi kami naman eka po kano pa ito mga ba dito din naman. Sí, a ver. ¿Cuánto dila? ¿Metí que también tocaran, no? Ganta Pitoni area que tara, me dijiste en la gana. Thank you.
හිතන්න පාම ගුරන්ට පෙන්න්න හිද ගැන්ද තුබලින් වෙන්න ගත්ද කියලා ඉතින් අපිට ඊළඟට වැදගත් වෙන්නේ ආතාදයක් කියන්නවා විදැම්වෙන්න මේ රජන් අරන් මේ විදිහට මෙන්නේ ටැබ් එකට උඩ තියෙන බටන් එක ප්‍රෙස් කරන්න ස්ක්‍රීන් එක දාන්න අනේ බටන් එක ප්‍රෙස් කරගෙන අපි දැන් ප්‍රෙස් කරගෙන අපිට දැන් මේ ඕන එක මේ විදිහට ඇඳපුවා එකේ ගොඩක් ටික නෝ ඉතින් මම කොන්ට ඕනි තරම් දෙගන්න පුළුවන් යාල්නේ පි ඊළඟ වීඩියෝකින් හමුවෙමු මොකද අපිට ටූල්ස් ගැන ඉතරහට කතා කරන්නේ ටෝල්ස් වලින් ඉතින් අපි මේ වගේ දේවල් වල ගොඩක් දන්නවා නැත්නම් තින්ටස් ටූල් එක රේෂර් ප්ලස් ටූල් ඒ වගේ දේවල් තමයි ඉතින් මේ වගේ දේවල් වැඩගත් අනිත් ටූල් වැඩගත් වෙන්නේ මොකටද කියලා අපි වීඩියෝ එකෙම කතා කරමු ඉතින් ඊළඟ වීඩියෝ එකේම වෙනකන් සුබ දවසක් කියලා කියනවා.